Hello friends, welcome all of you to English by English. In this video, we are going to learn new spoken English pattern. Hari, api me video ekenu taluth spoken English pattern ekak igana gannu. Oyala dannawa me pattern igana ganna ekak thiyena wedagathkama. Mokada api me pattern igana gaththama leesiyama English katha karanna puluwa. Oyala me wage pattern wishala sankhyawa dannawa kiyanne ඇත්තටම ඔයාලට ලේසියෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නිවැරදි ආකාරය. ඒ වගේම තව කෙනෙක් කතා කරන දේ ඇත්තටම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද ගොඩක් අය මේ පැටර්න් භාවිත කරලා තමයි ඉංග්‍රීසි කතා කරන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකනොත් ඒ වගේ අපිට ඉදිරියදා ජීවිතේදී අත්‍යවශ්‍ය වෙන පැටර්න් එකක් ඉගෙනගන්නවා. හරි අපි ඉගෙන ගන්න වී පැටර්න් එක තමයි මෙන්න මේ වගේ අදහසක් ඉංග්‍රීසි දිනයක් කියලා. හැමෝම දන්නවා ඔහු හොඳ ගුරුවරයෙක් කියලා. හැමෝම දන්නවා ඔහු හොඳ ළමයෙක් කියලා. මේ වගේ යම් කිසි අදහසක් හැමෝම දන්නවා කියන කොටස දාලා කියන විදිය තමයි අපි අද මේ පැටර්න් එකෙන් ඉගෙන ගන්න. හරි අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වගේ අදහසක් හරියාකාරව ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. මේ වගේ මතක් කරනවා ඔයා තාමත් English by English YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කර channel එකත් එක්ක එකතු වෙන්න. මොකද ඒකෙන් පුළුවන් ඔයාලට ඔයාගේ English භාෂා හැකියාව අනිවාර්යයෙන්ම වර්ධනය කරගන්න ලොකු උදව්වක් ලබා ගන්න. එතකොට ඔයාලා දැනට මන් දන්නවා අපි අද මේ පැටර්න් එක ඉගෙන ගන්නේ හැමෝම දන්නවාද නිමාඩු දිනයක් කියලා. හැමෝම දන්නවා ඔහු හොඳ ගුරුවරයෙක් කියලා. හැමෝම දන්නවා ඔහු තමයි හොඳම ළමයා කියලා. මෙන්න මේ වගේ හැමෝම දන්නවා කියන අදහස දාලා වාක්‍යයක් කියන විදිහ කියලා. ඉතින් මේකට යොදාගන්න පැටර්න් එක මොකද්ද? හරි අපි මේ පැටර්න් එක මොකද්ද කියලා දැන් බලමු. හරි අපි මේකට යොදාගන්න පැටර්න් එක තමයි everyone knows that කියන පැටර්න් එක. අපිට යම් කිසි අදහසක් හැමෝම දන්නවා කියන අර්ථයෙන් කියන්න ඕන නම් අපි යොදා ගන්න ඕනේ everyone knows that කියන පැටර්න් එක. අපි everyone knows that කියන කොටස මුලින් දාලා ඊට පස්සේ අපේ ඉතුරු සෙන්ටෙන්ස් එකේ කොටස දානවා සම්පූර්ණ සෙන්ටෙන්ස් එකක් විදිහට. හරි මෙහෙම බැලුවාට ඔයාලට මේක හරියටම තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. අපි උදාහරණ ටික සාකච්ඡා කරමු මේ පැටර්න් එක හරියටම තේරුම් ගන්න. එතකොට ඔයාලට තියෙන හැම ගැටලුවක්ම අනිවාර්යයෙන්ම විසඳෙනවා. හරි උදාහරණ වලට අහමු පළවෙනි උදාහරණය. හැමෝම දන්න ඔහු හොඳ ගුරුවරයෙක් කියලා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Everyone knows that he is a good teacher. හැමෝම දන්නවා everyone knows that ඔහු හොඳ ගුරුවරයෙක් කියලා. He is a good teacher. හැමෝම දන්නවා කියනකොට everyone knows that කියන එකෙන් ගන්නවා. ඔහු හොඳ ගුරුවරයෙක් කියන එක he is good teacher කියන එකෙන් ගන්නවා. ඊට පස්සේ එක දැට් කියන පදයෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට හැමෝම දන්න ඔහු හොඳ ගුරුවරයෙක් කියලා everyone knows that he is a good teacher. ඊළඟ උදාහරණය හැමෝම දන්නවා ඔහු තමයි හොඳම ළමයා කියලා. Everyone knows that he is the best student. Everyone knows කියලා දානවා හැමෝම දන්නවා කියන කොටස. ඔහු තමයි හොඳම ළමයා කියලා. He is the best student. ඊට පස්සේ එක සම්බන්ධ කරනවා මේ that කියන පදේ. එතකොට everyone knows that he is the best student. හැමෝම දන්නවා ඔහු තමයි හොඳම ළමයා කියලා. මෙතන best වලට කලින් the දාලා තියෙනවා. ඒකත් ඔයාල මතක තියාගන්න superlative form එකට කලින් අපි the දානවා කියන එක. හැමෝම දන්නවා ඔහු හරි තීරණ ගන්නවා කියලා. හැමෝම දන්නවා everyone knows එක එක වාක්‍යයක්. You get correct decision. ඔයා හරි තීරණ ගන්නවා. එතකොට මේ දෙක අපි සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන තමයි that කියන එක දාන්නේ. එතකොට everyone knows that you get correct decision. හැමෝම දන්නවා ඔබ හරි තීරණ ගන්නවා කියලා. එතකොට everyone knows that you get correct decision. හරි මම හිතනවා මේ උදාහරණ ටික වලට තේරෙන්නේ නැති කියලා. අපි තවත් උදාහරණ ටිකක් බලමු. මේකේ යම් කිසි තේරුම් නැත්නම් තියෙනවා නම් තවත් හොඳට එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ වල තනියෙන් උදාහරණ හදන්න ඕනේ. ඒව හදලා අනිවාර්යයෙන්ම ටික කමෙන්ට් කරන්න. අපි වැරදි තියෙනවා නම් සාකච්ඡා කරමු අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ. හරි ඊළඟ උදාහරණ වලට අහම හැමෝම දන්නවාද නිමාඩු දිනයක් කියලා. හැමෝම දන්නවා everyone knows අද නිමාඩු දිනයක් කියලා. today is a holiday. එතකොට that කියන පදයෙන් සම්බන්ධ කරනවා. everyone knows that today is a holiday. හැමෝම දන්නවා අද නිමාඩු දිනයක් කියලා. Everyone knows that today is a holiday. හැමෝම දන්නවා අපි හැමදාම හම්බෙනවා කියලා. Everyone knows that we meet every day. Everyone knows
හැමෝම දන්නවා අපි හැමදාම හම්බෙනවා we meet every day that කියන පදයෙන් සම්බන්ධ කරනවා. Everyone knows that we meet every day. එතකොට මේ විදිහ තමයි මේකේ උදාහරණ හදන්න පුළුවන්. ඔයාලා මේ pattern එක මතක තියාගද්දී everyone knows that කියන කොටස මේ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඔයාලට ඕන වාක්‍යයක් දාන්න පුළුවන් හැමෝම දන්නවා කියන අදහස දාන්න. ඉතින් මේක ගොඩක් වෙලා ප්‍රායෝගිකව භාවිතා කරන සිංහල කතා කරද්දී. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ඉංග්‍රීසියෙත් අනිවාර්යෙන්ම මතක තියාගන්න. මොකද මේ වගේ දේවල් ඉංග්‍රීසියල ප්‍රායෝගිකව ගොඩක් භාවිතා වෙන නිසා. හරි එතකොට මම හිතනවා දැන් අපි ඉගෙනගත්ත පැටර්න් එක ඔයාලට හොඳට තේරුම් යන්නේ කියලා. මොකද කිසිම තේරෙන කෙනෙක් තියනවා නම් අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් කරන්න අපි හැමදේම කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්ඡා කරමු. ඒ වගේම මතක් කරනවා ඔයාලේ තනියම උදාහරණ අදලා ඒවත් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා දුන්න channel එකත් එක්ක එකතු වෙන්න. කලින් මේ වගේ පැටර්න් ගැන කරපු වීඩියෝ 50 විතර තියෙනවා channel එකේ. ඒවත් අනිවාර්යෙන්ම බලලා ඔයාගේ ඉංග්‍රීසි භාෂාවක් එක්ක වර්ධනය කරගන්න. So thank you for watching video. I will look forward to see you in next video. Please work hard to achieve your goal and practice your English day by day. Thank you.